සුබ දවසක් ඒවා ඉලෙක්ට්‍රොනික රහස යාළුවෝ සියලුම දෙනාට අද විශේෂ වැඩසටහනක් අරන් එනවා ඉලෙක්ට්‍රොනික රහස YouTube නාලිකාව ඔස්සේ. ඉතින් අද ඉන්නවා ලංකාවේ ජනප්‍රියම සංගීත කණ්ඩායමේ අයිතිකරුවා. එහෙමත් නැත්නම් ලේසියකට YouTube එකක මේ වගේ වැඩසටහනක් ඔයාලට බලන්න හම්බෙන්නේ නැහැ. ලංකාවේ ඉන්න දෙවැන්තම චරිතයත් එක්ක ඉන්නේ රොෂාන් ප්‍රනන්දු ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ නායකතුමත් එක්ක. ඉතින් ඇවිල්ලා ඉන්න මම රොෂාන් අයියා අද හම්බෙන්න. කවුරුත් නාහන ප්‍රශ්න ටිකකට උත්තර හොයාගෙන තමයි ආවේ. ඉතින් ගොඩක් අය මේ වගේ ප්‍රශ්න රොෂාන් අයියා ගාවට ගිහිල්ලා අහන්නේ. ඉතින් මම අද මේ ප්‍රශ්න ටික සේරටම උත්තර අරන් දෙන්න හදන ඕගොල්ලන්ගේ හිතේ තියෙන තැනින් තැනින් හොයන්න ඕනේ. කෙලින් මෙයාගෙන් අහමු කොහොමද මේවට උත්තර දෙන්නේ කියලාත් අපි බලමු. රොෂාන් අයිය සුබ දවසක් වේවා. අයියෝ. ඉතින් රොෂාන් අයිය පළවෙනියෙන්ම අහන්න ඕනි අවුරුදු 30ක් ලංකාවේ ජනප්‍රියම සංගීත කණ්ඩායම හැටියට නොවෙනස්ව මේක පවත්වාගෙන යන රහස දැනගන්න ඕනි. ඇත්තටම චමිල්ක මෙහෙමයි අවුරුදු 30ක් යන ලොකු කාලයක්. ඉතින් ආයතනයක් හැටියට සංගීත කණ්ඩායමක් හැටියට සහ කණ්ඩායම් නායකෙක් හැටියට මම අනුගමනය කරන ක්‍රමවේද ටිකක් තියෙනවා. එකක් විනය කියන එක. විනය පවුලකට වේවා ආයතනයකට වේවා සංගීත කණ්ඩායමකට වේවා අත්‍යවශ්‍යයි පැවැත්මට. ඒ වගේම තමයි ක්වොලිටි කන්ට්‍රෝල්. ඕනම ආයතනයක ලෝකේ සාර්ථක වෙච්ච ඕනම ආයතනයක තියෙනවා ක්වොලිටි කන්ට්‍රෝල් කියන එක. ක්වොලිටි එක කන්ට්‍රෝල් කරන්න ඕනේ. ඉතින් ඒක මම විශේෂයෙන්ම බලන දෙයක් කරන දෙයක්. ඒ වගේම තුන්වෙනි එක තමයි අප්ඩේට් එක. ලෝකෙත් එක්ක අපි අලුත් වෙන්න ඕනේ. අලුත් වෙන්නේ නැතුව අපිට මේකේ පවතින්න බෑ. කතාවක් තියෙනවා මේ ලෝකේ ප්‍රසිද්ධ කතාවක් මේ පරිණාමයේ නොවන මිනිසුන් වඳවේ කියලා. ඉතින් මම කියන්නේ අපි පරිණාමය වෙන්න ඕනේ. අපි අලුත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම දැන් ලෝකේ අලුත් වෙලා අද හැම කෙනෙක්ගේම අතේ ගොඩක් අයගේ අතේ ස්මාර්ට් ෆෝන් එක තියෙනවා. ලෝකේ එන අලුත් සංගීත ඒ වගේම නිවුස් මේ හැම දෙයක්ම තප්පර ගානකින් විනාඩි ගානකින් ඒගොල්ලන්ගේ අතට එනවා. එතකොට ඒවත් එක්ක අපි යන්න ඕනේ. ඉතින් එහෙම ගිහිල්ලා අපි රසිකයන්ට දුන්න ලොකු විශ්වාසයක් මේ අපේ පුංචි දූපත ඇතුලේ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම මෙන්න මේ වගේ. එයාලගේ වැඩසටහන මේ වගේ. එයාලගේ ක්‍රමවේදය මේ වගේ කියලා. එතකොට ඒ රසිකයෝ ඔක්කොම ඒ ටික පිළි අරගත්තා. ඒක පිළි අරගන්න පුළුවන් තත්ත්වකින් අපි දුන්නා. ඉතින් එහෙම විශ්වාසයක් ඇති කරපුවම මේ විශ්වාසයත් එක්කෙන සම්බන්ධතාවය අවුරුදු 30ක් වෙනකන් ආවා. ඒක කාටවත් ගලවන්න කඩන්න බෑ. මොකද ඒ විශ්වාස කරපු රසිකයන්ට අපි හැමදාම අපි හොඳම දේ හරිම දේ දුන්නා. ඉතින් ඒ විශ්වාසය තමයි මෙච්චර දුරක් මේ අවුරුදු 30ක් මේ ජනප්‍රියත්වය මෙතනට ගෙනාවේ. ඉතින් ඒක ඇත්තටම ඒ අපිට හොඳ ආදරණීය රසිකයෝ ටිකක් බුද්ධිමත් රසිකයෝ ටිකක් හිටියා. අපි ඒ කැපකිරීම කරා. අපි ඒ අවශ්‍ය දේ කරා. ඒ ඔක්කොම එක ෆ්ලෑෂ්බැක් අවුරුදු 30ක් පුරාවට මේ ජනප්‍රියත්වය රැඳී ඉන්නෙම මේ රසිකයාගේ ආදරය සහ විශ්වාසය සංගීත කණ්ඩායමේ කැපකිරීම සහ මේ කරන ක්‍රමවේදවල එකතුව තමයි ෆ්ලෑෂ්බැක් මේ අවුරුදු 30ක ජනප්‍රියත්වය. තව තියෙන ප්‍රශ්නයක්. ඔව්. ලෙජන්ඩ් කෙනෙක් වෙන්නේ කොහොමද? ආ. ඒක මෙහෙමයි. ලෙජන්ඩ් කෙනෙක් බිහි වෙන්නේ බොහොම කලාතුරකින්. හැමෝටම ලෙජන්ඩ්ස්ලා වෙන්න බෑ. ඕනම ක්ෂේත්‍රයක ඔහු මතක හිටින සුවිශේෂී මොනවා හරිම දේවල් ටිකක් කරපු කෙනෙක් වෙන්න ඕනේ. එහෙම කරපු කෙනෙක් තමයි ලෙජන්ඩ් කෙනෙක් වෙන්නේ. එයාට පෙරලා රසිකයෝ දෙනවා ආ මෙයා ලෙජන්ඩ්. දැන් ඕනම ක්ෂේත්‍රයක අවුරුදු ගාණක් ඔහේ හිටියා කියලා එයා ලෙජන්ඩ් වෙන්නේ නැහැ. එහෙම ලෙජන්ඩ්ලා වෙන්න බෑ. ලෙජන්ඩ්ලා වෙන්නේ යම්කිසි සුවිශේෂී මතක සටහන් ටිකක් සහ මේ යුග වෙනස් කරපු මිනිස්සු යම්කිසි ක්ෂේත්‍රයකට අලුත් අලුත් දේවල් හඳුන්වා දීපු මිනිස්සු ඒ ක්ෂේත්‍රවල ඉන්න රසිකයන්ව පුදුම කරවපු ඒ රසිකයන්ගේ ආදරය නොඅඩුව ලබාගත් ක්ෂේත්‍රයන් වලට එක එක අලුත් අලුත් දේවල් කරපු අය. ඒ අයගේ කාලෙත් එක්ක ඒ රසිකයෝ එයාට දෙනවා ඔය ලෙජන්ඩ් කියන සම්මානය. ඉතින් එහෙමයි ලෙජන්ඩ් කෙනෙක් හැදෙන්නේ. නැත්තම් මේකේ ඕනම ක්ෂේත්‍රයක ඉඳලා අවුරුදු ගාණක් මේ එයා හිටියා කියලා එයා ලෙජන්ඩ් කෙනෙක් වෙන්නේ නැහැ. මොකද ලෙජන්ඩ් කෙනෙක් වෙන්න සුදුසු වෙන්න ඕනේ. එහෙම අයට කියන්නේ ඉතින් මේක ඉඳලා ටිකක් පරිණත භාවයේ තියෙන අය කියලා. ඉතින් ඒක නිසා හැමෝටම ලෙජන්ඩ්ස්ලා වෙන්න බෑ. ලෙජන්ඩ්ස්ලා වෙන්න නම් රසිකයාගේ සැබෑ පිරිසිදු ආදරය දිනා ගන්න ඕන වැඩක් දෙයක් කරලා. අපි දන්නවා විදිලි ඕගන් වාද්‍ය ශිල්පී හැටියට අරුණ තමිල්ලායියා තමයි හිටියේ. ඉතින් දැන් මේ වෙනකොට අරුණ තමිල්ලායියා මොකද වෙනසක් වෙලා තියෙනවද සංගීත කණ්ඩායම ඇතුළේ? නැත්නම් අර ප්‍රොමෝෂන් එකක් දීලාද? මොකද්ද මේ වෙනස? නෑ, ඇත්තටම අරුණ කියන්නේ බොහොම පරිණත
ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායම වෙනුවෙන් ගොඩක් වෙහෙස මහන්සිවි වැඩ කරපු කෙනෙක්. ඉතින් ඒක කියන්න ඕනේ මෙහෙමයි. මම විශ්වාස කරන දෙයක් තියෙනවා. ඕනම අපි කරන්නේ සංගීතේනේ. මේක ඇතුලේ ඕනම ප්ලේයර් කෙනෙක්ගේ එයාට මහන්සි වෙන්න පුළුවන් කාලයක් තියෙනවා. විශේෂයෙන්ම දැන් මම ඔයාට මතක ඇති ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදන ශිල්පියා මම. ඔව් ඒක පාරට නැගිට්ටා. ඔව් ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමෙන් මුලින්ම වාදකයෙක් විදිහට සම්බුදුන්නේ මම මට. ඒකට හේතුව තමයි මම දැනගත්ත දැන් මෙහෙම යනකොට මට තව අලුත් කෙනෙකුට චාන්ස් එක දෙන්නත් පුළුවන්. මගේ අනිකුත් වැඩ රාජකාරීත් මට නිදහසේ කරගන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තට මම ඩ්‍රම් එකෙන් බහිනකොට අපේ තාත්තා අරුණ කේන්ස්ලි ගෙදර අය යාළු මේ ඔක්කොම කැමති වුණා. හැබැයි මම මගේ හිතුවක්කාරකමට මම ටිකක් හිතුවක්කාරයි. ඒකට මම මේ තීරණය ගත්තා. හැබැයි අද වෙනකොට ඒ ගත්ත තීරණේ හරි. මොකද අද වෙනකන් රොෂාන් ප්‍රනාන්දු ඩ්‍රම්ස් වාදනය කර කර හිටියනම් ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද මම වාදනය කරන එක නැවැත්වේ මම හොඳටම වාදනය කර කර ඉද්දි. මම හොඳටම වාදනය කර කර ඉද්දි තමයි ගොඩක් අය තාමත් ඒ හයිහෙට් වාදනයට හරි ආසයි. ගොඩක් අය කතා වෙනවා නේද? අදටත් ගොඩක් අය මට ඒක කියනවා. ඉතින් ඒක ඇත්තම සතුටුයි. එහෙම මේ යම්කිසි මතකයක් ඉතුරු කරන්න ලැබීම ගැන. ඉතින් අරුණටත් මම කිව්වේ අරුණත් ඇත්තම ගොඩක් මහන්සි වෙන කෙනෙක්. අරුණගේ දැන් ස්ටුඩියෝ එක තියෙනවා. අරුණගේ ක්ලාසස් තියෙනවා. ඒ මේ සංගීත කණ්ඩායම වැඩ දෙක මම දකිනවා. අරුණට ආටිස්ට්ලාගේ සින්දු බලන්න තියෙනවා මම දකිනවා. මෙයා සමහර කල නිදා ගන්නෙත් නැහැ. නිදා වැටි වැටි ඉන්නවා. ඉතින් මට හිතුණා මගෙත් එක්ක හිටපු මේ ළඟම මේ යාළුවට මම කරන හොඳම උදව්ව තමයි එයා පොඩ්ඩක් මේ වගකීම් වලින් නිදහස් කරන්න කියලා. මම අරුණට කිව්වා අරුණ මේ දැන් ඔයා දන්නවද ඕස්ට්‍රේලියාවේ හරි ලංකාවේ හරි මේ ක්‍රිකටර්ස්ලා දැන් ඒගොල්ලන්ගේ වෘත්තියට සම්බු දෙන්නේ හොඳටම මේ මේ ප්ලේ කරනකොටනේ. ඒගොල්ලෝ රසිකයන් හොඳ මතකයක් දීලා ඒගොල්ලෝ මේ බ්‍රිකී පොන්ටින් හරි මේ ස්ටීවෝ මාක්වෝ හරි ඒගොල්ලෝ එතරින් අයින් වෙනවා. දැන් ලංකාවේ තමයි මේ මේ තේරින් කමිටුවෙන් අයින් කරනකම් ඉන්න හදන්නේ. නමුත් මේ මම කියන්නේ අපි හොඳ තීරණ හරි වෙලාවේදී ගන්න ඕන. විශේෂයෙන්ම ඕනම ප්‍රශ්නයක් විසඳන්න ක්‍රමවේද දෙකක් තියෙනවා. හොඳ ක්‍රමේ සහ නරක ක්‍රමේ. ඉතින් මම ගොඩාක් වෙලාවට අනුගමනය කරන්නේ හොඳ ක්‍රමේ. ඉතින් අරුණට කිව්වම අරුණට ගොඩක් සතුටු හිතුණා. අරුණට මම කිව්වා ඔයාට ඔයා කෝඩ් බැකින් එක සෙන් කරන්න හාමිනි පැත්ත බලන්න. ඔයාට මම හොඳ ලෝකේ තියෙන හොඳම කීබෝඩ් එකක් මම එයාට ගෙනත් දුන්නා නෝට් කියන එක. ඉතින් අරුණ හරි කැමැත්තෙන් ඇත්තට මේ කොටස කරනවා. මොකද ඔහු මේ සංගීත කණ්ඩායම වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරපු කෙනෙක්. ඉතින් මම කැමති නෑ ඔහුව තව මහන්සි කරවන්න. ඔහු අද හරි රිලැක්ස් එකේ සතුටින් ඇවිල්ලා සංගීත කණ්ඩායමේ මේ වැඩ කටයුතු කරනවා. ඉතින් ඒක ඇත්තටම මට ඔහුට දෙන්න පුළුවන් උණු තෑග්ගක් ප්‍රොමෝෂන් එකක් තමයි. ප්‍රොමෝෂන් එකක් නේද? ඔබ චරිත හදපු චරිත හදන කෙනෙක්. කොහොමද මේ වගේ චරිත නිර්මාණය කරන්නේ? ඒක ඇත්තටම මෙහෙමයි. එක එක්කෙනාට සුවිශේෂ වූ කාරණා තියෙනවා. දැන් අපි ප්ලේයර් කෙනෙක් ගත්තත් සිංගර් කෙනෙක් ගත්තත් විශේෂයෙන්ම දැන් ප්ලේයර්ස්ලට එයාලට ආවේණික වූ දක්ෂතාවයන් තියෙනවා. දැන් මම බලන යම්කිසි කරුණු කාරණා ටිකක් තියෙනවා. හැබැයි ඒ කරුණු කාරණා ටික මම අවස්ථාව දෙනවා. මම අවස්ථාව දීලා බලන් ඉන්නවා මොනවාද මෙයාගෙන් අපිට ඉස්මතු කරලා ගන්න පුළුවන් දක්ෂතා කියලා. හැබැයි ඒ දක්ෂතා මට ඕන කරන තික තිබුණොත් මම දන්නවා මට අනිවාර්යයෙන්ම යව චරිතයක් කරන්න පුළුවන් කියලා. ඉතින් එහෙම තමයි මේ සංගීත කණ්ඩායමේ බිහිවෙච්ච මේ රාසියක් අපේ අද ලංකාවේ ජනප්‍රිය චරිතවලා ඉන්න වාදන ශිල්පීන් ඔය ඉන්න ගොඩක් අය එහෙම බිහි වුණේ. එහෙම බිහි කරන්න හැකි වුණේ ඔවුන්ගේ දක්ෂතාවය නිසා. ඔවුන් දක්ෂ වෙන්න ඕනේ. මට එහෙම චරිත හදන්න බෑ. ඉතින් මම ඔවුන්ට කරන්නේ අවස්ථාවක් දීලා මගේ දැනුමත් ඔවුන් එක්ක ෂෙයා කරගෙන මෙහෙම කළොත් මෙතනට යන්න පුළුවන්. මෙහෙම වුණොත් මෙහෙම වෙන්න පුළුවන්. ඒ අයිඩියා එක දුන්නාම ඔවුන් දන්නවා එතනට යන්න. එතකොට අවස්ථාව තියෙන්නේ ලංකාවේ ජනප්‍රියම බෑන්ඩ් එකක ඉඳගෙන ඔහුට චරිතයක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් විශේෂයෙන්ම හැබැයි නිකං හිටියා කියලා මේක ඇවිල්ලා ප්ලේ කරා කියලා ඔහුට චරිතයක් වෙන්න බෑ. චරිතයක් වෙන්න නම් මොනම හරි සුවිශේෂී ගුණාංග ටිකක් තියෙන්න ඕන. ඒක කොයි පැත්තෙන් හරි එළියට දාගන්න පුළුවන් දේවල් ටිකක් තිබුණොත් ਉਹ චරිතයක් වෙනවා. ඒත් එතකොට මේ චරිත මේ සමාජගත වෙනවා. ඒගොල්ලන්ට මේ රටේ රසිකයන්ගෙන් තැනක් හම්බ වෙනවා. ඉතින් මේ දේවල් වෙන්නේ මගේ විතරක් දක්ෂතාවයෙන් නෙමෙයි ඔහුගේ දක්ෂතාවයත් එක්ක.
ඉතින් අපි දන්නවා ගොඩක් අය සංගීත කණ්ඩායමට සමහර අය එනවා ඒ වගේම සමහර අය පොඩි කෙටි කාලයකදී අයින් කරලා දානවා ඒක සාධාරණයිද නැති මම කාවත් ස්ථීරව අරගෙන නැහැනේ මම කිසිම කෙනෙකුව සංගීත කණ්ඩායමට ගද්දි කියන්නේ නැහැ ඔයා ඇවිල්ලා අද ඉඳන් දිගටම ෆ්ලෑෂ් බෑක් එකේ ප්ලේ කරනවා කියලා මම එහෙම කිසි කෙනෙක්ව ගන්නෙ නැහැ මම අවස්ථාවක් දෙනවා මේ ෆ්ලෑෂ් බෑක් කියන බෑන්ඩ් එකේ ඇවිල්ලා දවස් දෙකක් ප්ලේ කරන්න හරි කාට හරි අවස්ථාවක් හම් වෙනවා නම් ඒක එයාට හොඳයි अद्यकीमक लभन मे एन आयट मम की वाट मेदन अवस्थावक् ये अवस्था प्रयोजन अग्न या दक्षतावन पेन्नूत या यागे हकियावन पेन्नूत याट मेदन इन पुलवा विशेष मेमेन्न पुलवा के बलनाट थे मे मे पोड़ी काले मेके हिटी अय रुषाने मे त्यागत्ते इकने अपे खंडाय अतुले बलन गुड़ दीवती मुखद मम मम ये वादक्या हो गायक्या हो ये चरित मम गील रसिके अंट दी मेन्न अभी गिना किल इतोट मम कोहेत्मक रसिके आट असाधारण मम ये चरते तुली दखिंडो न गुणांगटी कत्नो ये तिबुनो ओटे अन्न बोलो समारकाय हर इकमिंग कल्लगा समारकाय गुड़ा कल्याण मेतक दी अपे कीबोर्ड वादन शिल्पी अपित्य वादने कला हू एत्र दक्षवादके हू एत्र दक्षवादके नमूत अपे खंडा मे यान क्रमेदे नुगेल देवल्टी कक्ति बैतकोट मट या वर्गने बेह ई थिंक ये बगे एन कनेक्ट अवस्ताव लभन कनेक्ट ये अवस्ताव उपरी में प्रयोजन यादन वादा बैंक त्वर गत्ता में अवृद्धत्ती अवृद्ध अतुलेतम या एक साहतिक पर्फॉर्मेंस पेन्न मिथनते हैं मतम मिथन इन इन के ना अभी कि वहाँ दीन फ्लैश आठ अभी दिन अवस्था या मुकोद मे मेक अभी अनागत तेक्ति मे वेडक इधट अभी हरी दीर्ण गण अभी पोडक बलल खाले दील अब इन आठ खाले दिनो ये काले संपूर्ण काले बेनी ये काले भूम इन के नाट तीन भूम अड्डू काल की या कऊद की लिन्न नेदू दहा पहालवा कि प्ले कैन मिथन आयुना की अंडो एन इनके नाट ये अवृद्ध पहालवा दिन बे मुकद यागे अवृद्ध पहाल तम आई रसिके आरव जश कर विनिश्चय करें तो याट उप्रीम आप दिन पड़ी काले ये काले तो या इक मनी अभियोग मेक अभियोग अभियोग बार एक सा मे इन कट्टी पड़ी काले लुक काले दिन अभिम कावत मे मे पर्मनेंट हेम अरगण पर्मनेंट अरगण ना एक हाल इत हर गेम पास अटकी मे किस्ती रही मे म्यूजिक करना भी आलोटी हंड अदी हंड ओणी हंड ओणी हंड ओणी चंडी नम देश पालन लकूट कथा बाली प्रश्न मिनस एत्र मनोद मेगे कथा देश पालन मनोहरी संबंध तीन पक्षी නෑ චමිල්ක දැන් ගොඩක් වෙලාවට කලාකරුවෝ වුණාම අපිට හැමෝම එක්ක වැඩ කරන්න වෙනවා විශේෂයෙන්ම ජනප්‍රිය සංගීත කණ්ඩායමක් සහ කලාකරුවෙක් වුණාම අපිට ඔය හැම පක්ෂිකාය හම් වෙනවා ඒ විශේෂයෙන් මම දැක්ක මගේ පින්තූර තියෙනවා රාජ්‍ය නායකයෝ දේශපාලන තලයේ වීජ ජනප්‍රිය අය එක්ක ඉතින් ඒක දාලා මම දැක්ක මට එක එක දේවල් ලියලා තියෙනවා පස්සේ හොයලා බලපුවම අදාළ අංශවලට කියලා හොයලා බලපුවම මේක දාලා තියෙනෙත් මේ සංගීත කරන කට්ටියමයි किसी में मे पार्टी की पक्ष की मटम कूद किल ने ये दापू उ मे समार किलाट मे कलाकार हंदन पता मम आरंदी पोए समार किलाट कोरोना मम गिदर बड़ पारस लेकोए समार किलाट अरे आटा से नहीं पाए मे आटा से नहीं पाए मेह मैगी मम कौट नंबे कि खरी दापूए ये इतने हिटिया मम उम होता इतने है भाई मेह माई मग इतने वेरदी मत या कुडने गिलती इन्ने विशेष दैंग कलाकार वेरदी वेड़ने इको लम्या देशपालने बाले पावचे लम्या इसकोले दागण तीन एमता वाहन पर्मीटे मन एरन तीन हेमंग सहोदर सहोद रेके आवट दीनुना हेमंग मास्पता मोखर पड़ी अरगण तीन अत्र देशपालन संबंधता क्या हेम हितवत्कंग कर्लती कले देखाई इका मम कोरोना वेला अपे संगीत कांडम वल्ट मे मुकद हेमोट में तीब संगीत कंड ओण अभी को रटयानवा विन देना हगी ए आय विनी मम रूपा वेडसरा कि अम्म तर कलाकार विनवे
විශේෂයෙන්ම හැම ආටිස්ට් කෙනෙක්ටම වගේ ඐඩෙන්ටි එකක් තිබ්බා. මං හිතුවා මේ වාදන ශිල්පියෝ මේ වාදන ශිල්පියන්ට නෑ නේ ඐඩෙන්ටි එකක්. දැන් විශේෂයෙන් දැන් මගේ පුතා හරි දුව හරි අපේ තාත්තා කවුද කියලා ඇහුවොත් මගේ CD එකක් පෙන්වලා ගියේ මෙන්න අපේ තාත්තා සින්දු කියන තාත්තා ගායකෙක්. හැබැයි ඔයා ලීඩ් ගිටාරිස්ට් නම් බේස් ගිටාරිස්ට් නම් රිද්ම් ගිටාරිස්ට් නම් කීබෝඩිස්ට් නම් ඔයාගේ පුතා හරි දුව හරි කොහොමද කියන්නේ ඕකේ රිද්ම් ගහන්නේ අපේ තාත්තා ඕකේ කීබෝඩ් ගහන්නේ අපේ තාත්තා කියලා කියනද නෑනේ. ඐඩෙන්ටිටි තිබ්බොත් කියලා කියන්නේ ආ මගේ තාත්තා මේව කලාකරු කියලා. ඉතින් අපිට පුළුවන් වුණා මට පුළුවන් වුණා 700කට ඒ වරන් දෙන්න. ඉතින් ඒ වගේ දේවල් තමයි ඒ වලින් කලේ. එහෙම නැත්නම් පෞද්ගලික කිසිම ආසිකර කිසිම කෙනෙක් එක්ක එහෙම දෙයක් කරලා නැහැ. මම මේ රටට ජාතියට රණවිරුවන්ට මම ආදරේ කෙනෙක්. ඒක මගේ ඇඟේ තියෙන හිතේ තියෙන දෙයක්. නමුත් පෞද්ගලිකව හැබැයි මම සින්දු කියලා තියෙනවා. පක්ෂ ගොඩක් වෙනුවෙන් පක්ෂ සමාජිකයන් වෙනුවෙන් සින්දු කියලා තියෙනවා. ඒක මගේ ජොබ් එක. කියන්න මට කවුරු හරි ඔයා මට මොකක් කරේ ටින් එකක් ගන්න දුන්නොත් එහෙම මෙන්න මේකට සින්දුවක් කියන්න කියලා මම බලනවා මේක කුණු හරපයක්ද මේක ජාතියකට ආගමකට ගරහලා තියනවද සංස්කෘතියකට ගරහලා තියනවද කියලා ওই ටික බලලා ඔවා නැත්තම් මම ඕක කියනවා කියලා මම සල්ලි ගන්නවා. ඒක මගේ ජොබ් එක. මම එහෙම පක්ෂ ගොඩක් වෙනුවෙන් ඒ සමාජ ජීවනයේ සින්දු කියලා දිනවා. ඒක මගේ මම ජීවත් වෙන්න බෑ. ඒක නිසා මම හිතන්නේ පෞද්ගලිකව මම එහෙම කිසිම කෙනෙක් එක්ක එහෙම සම්බන්ධතාවයක් එක්කවත් කිසිම පක්ෂයකටව දැකලා තියෙනවද මම වොයිස් කට් එකක්වත් දීලා තියෙනවා මගේ වොයිස් කට් නැතිනොනෙ පෙන්නන්න කොහේද එහෙම කිසිම දෙයක් නෑ සින්දු කියලා තියෙනවා සින්දු කියලා තියෙනවා ඒ මගේ ජොබ් එක මොකද සින්දු කියන්නේ මට පුළුවන් දෙන්නේ පොඩ්ඩක් හරි ඔච්චරයි ඒතකොට කොහොමද කියන්න බෑ පක්ෂයකින් හරි ආරාධනා කළ ප්‍රසංගයක් දුන්නොත් මේකට අපි එන්නේ නෑ මේ පක්ෂයට එන්නේ හැම එකක් නෑ කාට වුණත් ඒක අවස්ථාව තියෙනවා නෑ නෑ අපි ඕඩ එකකට ගිහිල්ලා මේ ගායක ගායක ඔය සංගීත කරන්නයි මොකම ගිහිල්ලා තමන්ගේ වෘතිය කරන්න ඕනේ ඉතින් මේ කියන්නේ සින්දු හදි සින්දු අහන ඡන්දෙදි තමන් කැමති කර ඡන්දෙ දාන්න ඔව් ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ අපි ආදරය කරපු ගොඩක් අය ආදරය කරන ලීඩ් ගිටාර් වාද්‍ය ශිල්පියා සුරන් ජයසිංහ ඉතින් මේ වෙනකොට සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙලා තියෙනවා ගොඩක් අයට ඔක ලොකු ප්‍රශ්නයක් මොකද්ද උනේ කියලා හරියට දන්නේ නැති අය ගොඩක් ඉන්නවා එක එක කෙනා එක එක විදිහට කතා කරනවා මේ ගැන මොකද්ද රොෂන්යි කියන්න තියෙන්නේ ඇත්තටම සුරන් ජයසිංහ කියන්නේ ෆ්ලෑෂ්බැක් නිර්මාණය කරපු දක්ෂ වාදකයෙක් විශේෂයෙන්ම ඔහු අපේ තාත්තගේ සොයා ගැනීම ඒ වගේම තමයි මට කවදාවත් වදයක් නොවුණු වාදකයෙක් ඔහු මේ හරි ඉක්මනින් අප්ඩේට් වුණු වාදන ශිල්පියෙක් ඒ කියන්නේ ඔහුව සංගීත කණ්ඩායමට ගෙනල්ලා අපේ තාත්තා තමයි ගෙනාවේ ගෙනල්ලා මේ ටික කාලයක් ප්ලේ කරගෙන යනකොට පස්සේ අපි තීරණයකට එනවා නෑ මෙයාව හරියන්නේ නෑ මෙයාව අයින් කළොත් කමක් නෑ කියන වගේකට පස්සේ ආයේ තාත්තම කියනවා නෑ නෑ බලන්නකො එයාව පොඩ්ඩක් දිගටම ඊට පස්සේ අඩුම කාලෙකින් අපි හිතන්න බැරි තැනකට සුරන් එනවා ඔහු ඇත්තටම හරිම අඩුම කාලෙකින් අප්ඩේට් වෙච්ච ප්ලේයර් කෙනෙක් තමන්ගේ ජොබ් එක හරියටම කරපු කෙනෙක් අපි ගොඩක් ආදරේ කෙනෙක් මුළු සංගීත කණ්ඩායම එහෙමයි ලංකාවේ ගොඩක් ආදරණීය රසිකයනුත් එහෙමයි ඉතින් සුරන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයකට ඔහු මගෙන් ඉල්ලීමක් කරා රොෂන්යි මට මෙහෙම මේ විදේශගත වෙන්න අවශ්‍යතාවය තියෙනවා කියලා ඉතින් අකමැත්තෙන් වුණත් ඒකට ඔහුගේ යහපත වෙනුවෙන් අපිට ඒ අවසරය දෙන්න වුණා ඉතින් ඔහු ගියෙත් ඇත්තටම කැමැත්තෙන් නෙමෙයි ඒ යන අන්තිම දවසෙත් කිව්වා මේ අනේ මන්දා කියලා ඉතින් කෙසේ වෙතත් ඔහු හොඳ වාදන ශිල්පියෙක් ෆ්ලෑෂ්බැක් නිර්මාණය කරපු ගොඩක් අය කියලා රොෂන් අය එක්ක වැඩක් කරන එක හරි අමාරුයි නීති වැඩි වැඩක් කරන්න බොහොම අමාරු එළිය වැඩක් කරන්න ඉතින් ඒත් ඉතින් හැමදාම බැලුවා ප්‍රසංගයක පිරිලා උතුරලා යන සෙනග ඉන්න මේ අවුරුදු 30 ඇතුළතම ජනප්‍රියතාවය වෙනස් වෙලත් නැහැ හැමෝම මාසයි ෆ්ලෑෂ්බැක් එනවා නම් කියන එකට ඇහුවත් ඇති වගේ තත්ත්වයක් තියෙනවා ලංකාවේ හැමදේම ඉතින් මොකද්ද මේ කතාව ඇත්ත ඔව් ඇත්තටම දැන් ඕනම වැඩක් හරියට කරන්න අමාරුයි තමයි ඕනම වැඩක් හරියට කරන්න අමාරුයි විශේෂයෙන්ම දැන් මම වග කියන්නේ රසිකයන්ට දැන් අපේ තාත්තා කියපු දෙයක් තමයි උඹලා මොන ෂෝ එක කළත් ගිහලා එක හරියට කරපල් ඔය අහිංසක මිනිස්සු එන්නේ ඔය මිනිස්සුන්ට උපරිම දේ කරපල් එයා එක දවසක් අපිට මතකයි කිව්වා අද උඹලා අනුරාධපුරයේ ගැහුවා කියලා හෙට ගාල්ලේ ෂෝ එක తీර මිනිහට අදාළ නැහැ අද ගිහිල්ලා අමාරුයි අනුරාධපුරයේ ගැහුවේ කොන්දල්ලන් නිදිමතේ ඒව බෑ එතනත් හරියට ෂෝ එක ගහන්න ඕන කියලා හරිනේ දැන් අපි වැඩක් කරනකොට ඒ වැඩේ හරියට කරන්න ඕන විශේෂයෙන්ම සංවිධායකවරු මේකට මහන්සි වෙනවා මේකට මූල්‍ය දායකත්වය දෙනවා තමයි හැබැයි හොඳ සංවිධායකවරු අතරේ සමහර සංවිධායකවරු ඉන්නවා ඒගොල්ලන්ට නිකන් ෂෝ එකක් කරලා දාන්න විතරයි ඉතින් මම ඒකට ඉඩ දෙන්නේ නැහැ
විශේෂ මම ඉස්සරම ආන ෂෝ එක ඔයාට පුළුවන් ද මේ ෂෝ එක කරන්න පුළුවන් නම් විතරක් මේක කරන්න ඇත්තටම දැන් අපි එක මේ වැඩ කරන සංවිධායකරු හරිම නීට් මොකද වැඩක් කරනකොට ඒගොල්ලෝ ආ මේ ස්ටේජ් එක මේ ලයිටින් මේ සවුන්ඩ්ස් මේකට ගැළපෙන ගායන ශිල්පීන් ශිල්පීන් ඉතින් මේගොල්ලෝ ඔක්කොම මේකට මම දන්නවා මේ ටික ඔක්කොම හරියට වුණාම මේක බලන් ඉන්න රසිකයට හොඳ ෂෝ එකක් හම්බ වෙනවා प्रवेश पत्र अरगनावत साधारण इध मे के प्रधानिया हटियट मगे वगकीम नवे मिनीसुन हों नायक मिनीसुंट हरदेकना मिनीसुंट यहाँ मम का मम कर्ण जोबेकुले मम मिनीसुंट हों एक अमारुई टीका सराई नीति वेडी ती ममी अपेरटे नीति अड़वे कल ඒකනිසා නීති තරියට තියෙන්න ඕන හරි දේ කරන්නත් ඕන ඒක නිසා ගොඩාක් සංවිධායකවරු ඒ අපි දැන් ওই ෂෝක්ස් කරනවානේ ඔය තැනක එන්න පිරෙන්න ඔය එන්නේ සංවිධායකවරු මං හිතන්නේ අපි ඇත්තටම සාර්ථකයි අපිට ඒ උත්සාහ කරපු දේවල් මිනිස්සු වෙනුවෙන් හොඳම දේ කරන්න හරිම දේ කරන්න කරපු උත්සාහයන් අද වෙනකොට පිළිඅරගෙන තියෙනවා ඉතින් අමා කියන්නේ වැඩක් කරන්න බැරි අයට අපිත් එක්ක වැඩ කරන්න අමාරුයි වැඩක් කරන්න පුළුවන් අයට ලේසි මේකත් එක්කව තව ප්‍රශ්නයක් තියෙනවා ඔව් चमिल के मेहमा आधुनिक कवधारी प्रवीण एक्वेन्नी आधुनिक कवधारी प्रवीण एक्वेन्नी आधुनिक तनाक दिन है भाई अपे लंका शो वर्ग देखा तीर एक फ्री शो आने टिकट शो दया कवधारी देख लकने තියෙන මේ ටිකට් ෂෝ එක ඒ නෙළුම් බකුණු ෂෝ එක බලන්න යන කාට හරි සින්දු කියන්න දෙනවා නෑනේ හා කොහේ හරි කොන්සර්ට් එකක දැකලා තියෙනවද පිටර කොන්සර්ට් එකක ෂෝ බලන්න ආපු කාට හරි සින්දු කියන්න දෙනවා ලෝකේ එකම රට ෂෝ බලන්න ආපු මිනිස්සු සින්දු කියන මම කියන්නේ ටිකට් එකක් ප්‍රවේශ පත්‍රයක් අරන් ආපුවම ඒ ගන්න ප්‍රවේශ පත්‍රයට අපි සාධාරණයක් කරන්න ඕන ඒකට මේ රටේ පිළිගත් රසිකයෝ ආදරය කරන ගායන ශිල්ප ශිල්පීන් සින්දු කියන්න එතකොට මම කවදාවත් ටිකට් ෂෝ එක ඒ තෙන්ටෙන අයට ආසාවට සින්දු කියන්න දෙන්නේ නැහැ. මොකද මම රසිකයන්ට වගේ කියන්නේ. හැබැයි ෆ්‍රී ෂෝ එකක් කියන්නකෝ. ෆ්‍රී ෂෝ එකක් නම් ගමේ සංවිධායක මණ්ඩලයේ කැමැත්ත මත ඒ ගමේ දක්ෂතාවයේ තියෙන දෙන්නෙකුට සින්දු දෙකක් කියන්න අපි අවස්ථාව දෙනවා. ඒ තමයි අර මං කියපු දේ. ඉතින් ඒක නිසා දැන් අර මේ ආසාවට ඇවිල්ලා ඕගනයිසර් වඳුරනවා නම් ආ සංගීත කණ්ඩායමේ කාහරි වඳුරනවා නම් එහෙම නැත්නම් පොඩි දේශපාලන හයියක් තියෙනවා නම් ආ ගහලා මේ මට සින්දුවක් කියන්න දාන්න මාවත් දාන්න. ඒ වෙලේ මම කවදාවත් කරන්න දෙන්නේ නැහැ. මොකද ටිකට් එකක් අරන් ඇවිල්ලා තියෙන මනුස්සයට සාධාරණයක් වෙන්නේ ඒකේ ප්‍රොෆෙෂනල් ආටිස්ට් සින්දු ගුවොත් විතරයි. ආ ෆ්‍රී ෂෝ එකක් නම් අන්න ගිහිල්ලා සංගීතයක මණ්ඩලයේ කැමැත්ත අරගෙන දක්ෂතාවයක් තියනවා නම් සින්දු කියන්න. මොකද මම අර කලින් කිව්වා වගේ කවදා හරි ප්‍රවීණෙක් වෙන්නේ ආදුනිකෙක් තමයි. ඉතින් ගොඩක් අය කියනවා මේ ශේෂ්ත්‍රයේ අලුත් වෙනව නෙමෙයි ඔයා මේක අලුත් කරනවා කියලා. ඉතින් ඒ වගේම අපි දන්නවා සම්ප්ලව සංගීත කණ්ඩායම වගේ දෙවන්ත සංගීත කණ්ඩායම් ගෙනාපු සංගීත උපකරණ තමයි වසර ගණනාවක් තිස්සේ අපි දැක්කේ. වේදිකා තුල දකිනවා ඒ සංගීත භාණ්ඩම තමයි ගොඩක් අය එන අලුත් අයත් හොයන්නේ එහෙම තමයි තිබුණේ. දැන් මේ අලුත්ෙන් ගොඩාක් සංගීත උපකරණ වෙනස් කරලා ඒ දේවල් වල සද්ද හොයන්න ගොඩාක් පිරිසක් හරි කැමැත්තෙන් හොයනවා මේ දේවල් ගැන අහනවා. මොකද්ද මේ මොකද්ද ඇයි මෙහෙම මේයි මේක වෙනස් කරන්නේ? ඔව් ඇත්තටම දැන් විශේෂම සන්ප්ලස් වගේ ඒ ප්‍රවීණ සංගීත කණ්ඩායම් දිහා බලලා තමයි අපි එන්නේ. අපිට සංගීතයේ සපයන්න ආස හිතෙන්නේත් වාදකයෙක් වෙන්න ආස හිතෙන්නේත් ඒ හරහා. හැබැයි ලෝකේ කාලේ යනකොට ලෝකේ දියුණු වෙනකොට මේ මේ මම අර කිව්වේ අප්ඩේට් වෙනවා කියලා. ඉතින් ඇත්තටම මේ දවස්වල අපිට තිබ්බා ඇලම්බික් ගිටාරයක් ගන්න ගත්තොත් මරු. එහෙම නැත්නම් අර ත්‍රිකෝණ ගිටාර එකක් ගත්තා නම් හොඳයි. එහෙනම් එහෙම නැත්නම් XP එකක් ගත්තා නම් හොඳයි. සීසට් 1 එකක් තිබ්බනම් හොඳයි කියලා. මොකද අපිට ඒ වෙලාවේ ඇහිච්ච ඒ වෙලාවේ ඇහිච්ච ඒ ලස්සන සද්ද. හැබැයි ඒවා අපි රසවින්දා. ඒවා අදටත් ඒවා එහෙමම තියෙනවා. හැබැයි යුගයක් වෙනස් කරන්න නම් අපි මේකේ ටර්නින් පොයින්ට් එකක් තියන්න ඕනේ. විශේෂයෙන්ම ලෝකේ ඊට එහා ගිය සංගීත භාණ්ඩ ඕන තරම් තියෙනවා. දැන් අපි කල්පනා කරා. විශේෂයෙන්ම මම කල්පනා කරා කොහොමද මේක මෙතන වෙනස් කරන්නේ? විශේෂයෙන්ම ලෝකෙත් එක්ක ඒ වෙන දේවල් එක්ක බල බල මං වල්නවා මේ අපි ගහන ගිටාස් නෙමෙයි ඒගොල්ලෝ ගහන
ना अभी पावच कर कीबोर्ड ने मैं एगोल पावच कर अभी पावच कर गिटार पैडल्स ने मैं एगोल पावच कर अभी पावच कर शब्द ने मैं एगोल पावच कर इतो करो दें मुनवा होना शुद्ध अभी टोटा उड़ी इन हेम आदि ने इतिंग इतो कटे हेम जज कर बलुआ में मैं इतने दम आप मट ही तेन नहीं मम बेस गिटार है विनाश करना एक लोग अभियोग एक अरगण मंच आप बेस गिटार वाहन शिल्पी अरगना चास्ट मैं बैंड गिना मेम देख रहा नीना बैंड का पुड तक बुक अब एगोलो म्यूजि क्वालिटी सह लोके पास इकट्ड के मैं चार्स चार्स आट मेक गहन विनवा मेक मेम देख रहा या मुलिंग के मैं दें हर आसा नट नट दम याकिनो अयी मेकन विनास्कर मेक तमें सर्दे की अन्वे इतोटे ना कीबोर्ड अभी मोन्टाज का नोट वे कीबोर्ड मार वे इतोटे फेंडा बेस गिटारे का फेंडा जैसे का इतोटे गिटार रिदम गहने फेंडा की तो लीड गिटार आएगा मे म्यूजिक मैन दिन अपडेट में गिटार आएगा तो ये वाकी अभी गिटार पैडल्स गत रिदम पैडल गत अपे मिक्सर्स गत एक पावित करना हम एक अभी बेलुआ ए विधि अलुत कर मकद हेम अलुत कलोत्तमाई इलांग परंपरा अव अलुत्ते दें मटो लंका अलुते बैंड गहन मल्ली के दें अपे अविलहन अये मे गिटार का मुखद मे कीबोर्ड का मुखद ओके साध्य मरुणी शाह साध्य लसर होनी एगोलो अपडेट एगोलो मे लोकेट अंड बोलवा फ्लैश बैक अभी अभी हम दें इन्े मेके तब आलुता एनो रही पोड़िया दशेष अपे गिदर गो मगे पुंचे अपीट हो मे इंस्ट्रुमेंट मार कर बैंड कत्ती मीट मार कर अपे पुताल वाला सर्दे मार दें सर्दे होगा बी एम ईसी चिकित अपे शो कब्बल ये तात सर्दे होद දැන් අන්න මට උනේ අර පර්ණ ෆ්ලෑෂ්බැක් ගැහුවා මරු නියමයි මාරයි ඒ කාලෙදි ඒ රසිකයෝ ටිකක් හිටියා තමයි ඒක ඒ වෙලාවට හොඳයි හැබැයි අපි අපිට මේ අලුත් ජෙනරේෂන් එකේ ආදරය දිනා ගන්න පුළුවන් නම් ඒගොල්ලන්ගේ කැමැත්ත සහ මියුසික් වල අප්ඩේට් එකට යන්න පුළුවන් නම් හොඳයි මහා දෙයක් කරන්න බැරි වෙයි ඒ කරයි හැබැයි අලුත් પરම්පරාව අලුත් මේ ඉන්න කෙල්ල කොල්ල ටික විශේෂයෙන් අපේ බෑන්ඩ්ස් වල අය මේ වෙනස පිළිගන්නවාමයි මේක තමයි ඒගොල්ලන්ට ඊළඟට ලෝකෙට යනවා නම් අරන් යන්න දෙන එකම දේ. ඒක අපෙන් නෙමෙයි වෙන කාගෙන් හරි කෙලවර වෙයි. හැබැයි මම ඒක ඒ අභියෝගේ බාරගත්තා. මම හිතුවා නෑ මෙතනින් එහාට අපි අර දේ කරන්නේ නෑ. අපි මෙහෙම දෙයක් කරනවා කියලා. මම හිතන්නේ අද වෙනකොට අපේ ওই ප්‍රසංග වලට ලොකු සෙනගක් එන්න සහ සංගීත කණ්ඩායම් ගොඩාක් අපි එක දැන් කතා කරනවා. ගොඩක් අය අහනවා මේ සංගීත බහන්න ගැන. මම හිතන්නේ ඒ අපි ගත්ත තීරණේ හොඳ පැත්තක්. ඉතින් මම හිතන්නේ ලෝකේ කොහෙන් හෝ අප්ඩේට් වෙන්න ඕනේ. මේක පවතින්නේ මේක පවතින්න නම් එලිමහන් ප්‍රසංග කලාව පවතින්න නම් මේකේ ඒ වෙනස්කම විය යුතුමයි කියලා අපි කල්පනා කරා. මං හිතන්නේ අලුත් પરම්පරාව අලුතෙන් එන විශේෂයෙන් මේ වාදකයෝ මං හිතන්නේ අපටත් වඩා දක්ෂ වෙයි අපටත් වඩා ඉස්සරහට යයි. සංගීත බඩු විතර නෙවෙයි ස්ටේජ් එකේ පාවිච්චි කරන උපකරණ ගොඩක් يعني තාක්ෂණික උපකරණත් වෙනස් වෙලා තියෙනවා නේද ඉන්නිය වගේ දේවල් වලට චින් තියෙනවා. ඉන්නියස් මොනිටර් අපි යූස් කරන්න ගත්තා. ඉතින් ඒ වලේදී ඇත්තටම හරි පහසුයි. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් ඔය මම දැක්ක පෞගීතිකේ ඔය මේ මේ ඔය සංගීත කණ්ඩායම් වලට සමහරක් අයට වෙන්න පුළුවන් ඔය පොඩි පොඩි බ්ලේම්ස් වගේක් යනවා මේ මේ මේගොල්ලෝ මේ මේ රෙකෝඩින් ගැහුවද ආ ඒක අපිටත් කිව්වනේ ඒක එක කාලෙකදී ආ මම හිතන ලංකාවේ කිසිම සංගීත කණ්ඩායමක් රෙකෝඩින් ගන්න නැහැ ඔය බැකින් ට්‍රැක් ස්ටෙම්ස් කියලා જાති ඒවා තියෙනවා ඒවා මේ මයිකල් ජැක්සන් ගේ කාලේ ඉඳන් ඒ කියන්නේ ඒ ඉස්සර ඉඳන් ඒවා තියෙනවා ඒ කියන්නේ යටින් ට්‍රැක් එකක් යනවා ඒක උඩට කට්ටිය ප්ලේ කරනවා ඉතින් එහෙම ඔය වෙස්ටර්න් බෑන්ඩ් කීපයක් ගහනවා හැබැයි ඒක ඒක ලෝකයේ මේ නරක දෙයක් හැටියට යන්නේ නැහැ ඒ කියන්නේ ඔය හැම සංගීත කණ්ඩායම්ම හරි දක්ෂයි ඉතින් ලංකාවේ කිසිම වෙස්ටර්න් බෑන්ඩ් එකක්වත් මේ අපේ අවුට්ඩෝ ගහන කිසිම බෑන්ඩ් එකක්වත් රෙකෝඩින් ගන්න නැහැ ඉතින් සමහරුන්ට ඉතින් අර තාක්ෂණය අඳුර ගන්න බැරි වුණාම එහෙම ප්‍රශ්නෙකුත් එනවනේ ඒ නිසා මම හිතන්නේ අදාළ වෙන්නේ රසවින්දනේ පමණයි. ඉතින් දැන් එහෙමනම්
මේ විජේ කුමාරතුංග මහත්මයාගේ චිත්‍රපටියක මේ ජෝතිපාල කිපු සින්දුව කරන්නේ විජේ කුමාරතුංග මහත්තයා කටවල්ලන්නේ. ඒතොර මිනිස්සු ෆිල්ම් එක බලලා එළිය කී කියන්න ඕනේ මේ ජෝතිපාලගේ සින්දුවකට විජේ කටහෙල්ලුවා කියලා. එහෙම එකක් නැහැ. මොකද මිනිස්සු එක රස විඳලා. හැබැයි එහෙම වැරද්දක් මෙතන වෙන්නේ නැහැ. ඒක වැරද්දක් කියලා මං කියන්නේ නැහැ. මේ 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 වෙස්ටර්න් බෑන්ඩ්ස් අපේ ඉන්න දැන් අලුත් මේ එලිමහනේ ඉන්න අයත් ඔය මේ ඕවට පුරුදු වෙයි. අපි ගත්තොත් ෆ්ලෑෂ්බැක් 100%ක් අපි ලයිව් ප්ලේ කරනවා. මොකද අපිට බෑ ඒ තාක්ෂණයත් එක්ක යන්න හේතුව මේ දැන් අද චාමර වීරසිං එනවා කියලා හෙට කියන නෑ නෑ දමිත්තසන් කියන්නේ කියලා. නා හෙට අරගාය කියනවා කියලා. එතකොට ඕකත් එක්ක හරි අමාරුයි. එතකොට හොඳම වෙලේ තමයි හරි ලේසි ලයිව් ප්‍රැක්ටිස් කරලා ප්ලේ කරපුවම. ඉතින් මම කියන්නේ ලංකාවේ කිසිම බෑන්ඩ් එකක් රෙකෝඩින් ගහන්නේ නෑ. එහෙම මතයක් තියෙනවා නම් ඒක බොරු. අය තව ප්‍රශ්නයක් තියෙනවා අහන්න. මොකද මේ දවස්වල සංගීත කණ්ඩායමට ලොකු ලංසුවක් තියෙන එළියේ. සංගීත කණ්ඩායම වලට. කණ්ඩායම වල දිනන. ඒත් වාටත් ආවේ නැද්ද මොකුත්? එහෙම. නෑ නේද? ෆ්ලෑෂ්බැක් වලට මිලක් නෑනේ. ෆ්ලෑෂ්බැක් වල මිලක් නියම කරන්න බෑ. ෆ්ලෑෂ්බැක් හැදිලා තියෙන්නේ මේ රටේ රසිකයන්ගේ ආදරයත් එක්ක. කලාවත් එක්ක. ඉතින් ඒක නිසා මම හිතන්නේ අපිට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඉතින් මම හිතන්නේ ඒ ක්‍රමවේදය හරහා සංගීත කණ්ඩායම් වලට එලිමහනේන සංගීත කණ්ඩායම් වලට යහපතක් වෙනවා නම් ඉතින් ඒක අපි ඒකට විරුද්ධ වෙන්නත් හොඳ නැහැ. මේ මං හිතන්නේ ඒගොල්ලන්ගේ තාක්ෂණික පැත්තෙන් හරි ඒගොල්ලන්ගේ ආර්ථික පැත්තෙන් හරි ඒගොල්ලොන්ට යමක් ලැබෙනවා නම් අපි සතුටු විය යුතුයි. හැබැයි ඒක මම දන්නේ නැහැ ක්‍රමවේදය කොයි විදිහට වෙනවද කියලා. දැන් කලාව කියන දේ මම හිතන්නේ තමන් මහන්සියෙන් මේ තැනට ඇවිල්ලා ඒ ආසාවත් එක්ක ඔහු ගොඩනගාගෙන එන එක මම හිතන්නේ තව තැනක කන්ට්‍රෝල් වෙන්නේ කොහොමද කියන එක මම මට ඒක හිතාගන්න බෑ. අපිට නම් ඒක කරන්න බෑ. නමුත් ඉතින් ඕක ඔහොම වෙන්න ගොඩක් හේතු ඉතින් ඇත්තටම බහුතරයක් හරි අසරණයි මං හිතන්නේ අපේ රටේ ගොඩක් අය. අසරණකම හින්දා තමයි ඔක උතන්ට යන්නේ. නමුත් ඉතින් අපේ ඔය බෑන්ස් වල කොල්ලන්ට ඔය බෑන්ස් වලට කීයක් හරි හම්බෙනවා නම් උන් මොන පැත්තකින් හරි ගොඩ යනවා නම් ඉතින් මම ඒකට සතුටු වෙනවා. ඉතින් ඒක නිසා මේ මම හිතන්නේ මේකෙන් හොඳ දෙයක් වුණොත් හොඳයි කියලා හිතනවා. ඉතින් හොඳ දෙයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද වැඩසටහනේ කවුරුවත් ආපු නැති ප්‍රශ්න ටිකක් ඇහුවා. මම හිතනවා ගොඩක් අයට උත්තර මේක ඇතුලේ තියෙන්න ඕන. ওই ටිකමයි අහන්න බලාගෙන ඉන්නේ. ඉතින් ඒකමයි ওই ටික ඇහුවේ. ඒත් එක්කම තව තියෙන ප්‍රශ්නයක් ඒක මේ අවසාන වශයෙන් අහන්නේ. එකක් මගේ එක පෞද්ගලිකව මට දැනගන්නත් ඕනි ඌමනාවක් තියෙනවා. ඒ වගේම අනිත් අයත් ආස කරා ඒකටත්. මේ රටේ දේශපාලනය ගැන අයියගේ අදහස මොකද්ද? ඔව් ඇත්තටම දේශපාලනය කියන්නේ මම දන්න විදිහට මම කියවලා තියෙන විදිහට නම් දේශපාලනය කියන්නේ සේවාවක්. ලංකාවේ එක බිස්නස් එකක්. ඒකනේ මේ අවුරුදු 70 ගණන් තිස්සේ ඉඳලා මේ මිනිස්සු මෙච්චර දුක් විඳින්නේ. යම් යම් දේශපාලඥයෝ මේ රටට කරපු හොඳ දේ හැරෙන්න මේ රටට නොකරපු දේවල් වැඩි. දැන් මම කියුවා මේ ඊපරත පත්‍රයක මේ කෝටි කොච්චරද ගාණක් ණය ආරම් තියනවලු. එක එක ව්‍යාපෘති වලට. ඒ කරපු ව්‍යාපෘතිත් නෑ. ගත්ත සල්ලිත් නෑ. ඉතින් අහිංසක මිනිස්සු ගොඩක් බලාපොරොත්තු එක්ක මේ දූපත අස්සේ තනි වෙලා. ඉතින් ඇත්තටම මම කියන්නේ මිනිස්සු වෙනස් වෙන්න ඕනේ. මොකද පාලකයෝ වෙනස් කරන්න උත්සාහ කරන්න හොඳ නෑ. මිනිස්සු වෙනස් වෙන්න ඕනේ. මොකද අපිට දැනෙන්න ඕනා මේ මෙච්චර කාලයක් මේ මේ මිනිස්සු අපිව පාවිච්චි කළා නේද කියලා. ඒ කියන්නේ උදළු තලයක් දීලා, පෝර බෑග් එකක් දීලා, වහලට ෂීට් එකක් දීලා, සිමෙන්ති ටිකක් දාලා දීලා, අපේ සල්ලි වලින්ම පාර හදලා උගේ ෆොටෝ එකක් ගහගෙන එහෙමනේ මිනිස්සුන්ගේ සල්ලි වලින් බදු වලින් පාර හදලා ඒ මෑම්තිගේ හරි මන්ත්‍රීගේ හරි ෆොටෝ දාගන්නවා. පට අසාධාරණද? ඔයා ඔයාගේ සල්ලි වලින් මේ හදලා ඔයාගේ ෆොටෝ එකක් ගහගත්තට කවන්නේ මිනිස්සුන්ගේ. ඒ පාර හැබැයි වැඩිකල් ඒ පාර යන්නත් බෑ. ඒත් ඒ මිනිහට තමයි අවුල. මොකද ඌ බාලම කොන්ත්‍රාත් එකක් දීලා මාසයෙන් අවුරුද්දෙන් කැඩෙනවා. දැන් අපේ පාර ගත්තත් එහෙමයි. ඉතින් අපි මෙහෙම චමිල් ගා අපේ රටේ අපේ මිනිස්සු විදියට අපි වෙනස් වෙනවා. මම දකින්න දෙයක් තමයි මේ පල්ලෑ පන්තියේ ඉන්න මිනිස්සු දැන් Facebook එකට ගියත් මිනිස්සු තර්ක කරන්නේ මිනිස්සු බනින්නේ අපහාස කරන්නේ මේ අපේ පන්තිය අයටමයි. මොකද මම ආවෙත් පුංචි පවුලකින් දුප්පත් පවුලකින්. මම එතනම තමයි තාමින්. මම ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න පුළුවන්. මම ලෝකේ වටේ යනවා වෙන්න පුළුවන්. හැබැයි මම දකින දෙයක් තමයි මේ පොඩි පොඩි මිනිස්සු තමයි ගහගන්නේ. ලොකු මිනිස්සු එහෙම ගහගන්නේ නැහැ. අපි දකිනවනේ. ඒ ලොකු මිනිස්සු ඒ තැන්වලදී ගහගන්නේ නැහැ. ගහගන්නවා වගේ පෙන්නනවා. හැබැයි යට උන් ටික ඇත්තටම ගහගන්නවා. දැන් මේ ඔයාගේ Facebook එකේ
ඔයාට අපහාස කරලා ඔයාට බැලලා කමෙන්ට් දාන්න ඔයාගේ පන්ති එකෙක්මයි ඔයාගේ පසුබිමේ එකෙක්මයි මම හිතන්නේ ඒක තමයි අපි තේරුම් ගන්න ඕනේ ඒ මේ මිනිස්සු ටික එකතු වෙන්න ඕනේ මිනිස්සු ටික එකතු වුණොත් මම හිතන්නේ මේ දාන සෙල්ලම් දාන්න බෑ දැන් ඉතින් මම හිතන්නේ මිනිස්සුන්ට දැන් හොඳට දැනෙලා තියෙනවනේ හැම පැත්තකින්ම නේ ඇත්තටම හරි අසාධාරණයි අපි දකින්නවා වැඩි වෙලා අපි දකින්නවා මේ බේත් ටිකක් තමන්ගේ අසනීපයකට බේත් ටිකක් ගන්න බෑ මිනිස්සුන්ට ආ ඉතින් ඒ ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා ඉතින් එහෙම මේ ප්‍රශ්න ඇති කරේ මිනිස්සු නෙමෙයිනේ මේ ප්‍රශ්න ඇති කළේ මිනිස්සු විශ්වාස කරලා ඡන්දෙ දුන්නු දේශපාලකයෝ විශ්වාස කරන එක වැරද්දක් නෙමෙයි විශ්වාසය කඩ කරන එක වැරද්දක් ඒක නිසා කාවත් වෙනස් කරන්න යන්න එපා අපි වෙනස් වෙමුකෝ අපි වෙනස් වුණාම ඔය ගොඩාක් අයට ලස්සන පාඩමක් ඉගෙන ගන්න හැමෝම ඒක නිසා ධර්මතාවය කියන දේ හරි බලවත් ධර්මතාවය කියන දේ ඒක නිසා මේකේ නම් කාටවත් සහතික දෙන්න නම් බෑ ඔයාට කියන්න බෑ අරයා නෙමෙයි මෙයා හොඳයි මෙයා නෙමෙයි එයා හොඳයි එයා නෙමෙයි මෙයා හොඳයි කියන්න බෑ ඔය ඉන්න හැම පක්ෂයක්ම වගේ ලොකු පක්ෂ මේ රටේ දියුණුවට කොහේදී හරි ඉෆෙක්ට් කරපු කට්ටිය ඒක නිසා අපිට විශ්වාස කරන්න බෑ හැබැයි කාට හරි කරලා පෙන්වන්න පුළුවන් නේ මම සාමාන්‍යයෙන් විශ්වාස කරන දේ තමයි කරලා පෙන්නුවොත් මම විශ්වාස කරනවා එතකන් කිව්වට බෑ මොකද මෙහි තියෙන්නේ කතා විතරයි කරලා පෙන්වන්නේ හරි අඩුයි කියන්නේ කතා මාර දැන් එක එක ඡන්ද වලට එක එක නම් දා ගන්නවනේ නේ මාර ඒවා දැන් ඔය මේ ප්‍රාදේශීය සභාවටවත් ඡන්ද පෝස්ට් එකක් කියන්නකො ගමේ මිනි අපේ එක අපි වෙනුවෙන් වැඩ කරන එක ඌ ආවෙන් පස්සේ ඌ හොයා ගන්නත් නැහැ ඌ හොයා ගන්න බැරි එක ඌ හරිද ඒ වගේ මේ ලස්සන වචන වලින් මිනිස්සු රවට්ට මී යන ගමනක් ඉතින් කෙසේ වෙතත් මං කියන්නේ මිනිස්සු වෙනස් විය යුතුයි සහ අපි ධර්මතාවයෙන් හැම වෙලාවෙම ඉතින් ප්‍රාර්ථනා කරන්න ඕනේ මේකේ අපිට කියන්න දෙන්නේ මෙහෙමනේ හරිදී සිද්ධ වෙන් කියලා ඒක නිසා මේ ගොඩක් වෙලාවට දැන් සමාජ මට්ටමේ ගත්තත් අපි දේශපාලඥෙක්ට ඇඟිලි දික් කරනවා තමයි සමාජෙත් බොහෝ තැන්වලදී මේ මිනිස්සු හරි ලේසියෙන් වැඩ කරගන්න ආ කීයක් හරි මොන දෙයින් හරි කීයක් හරි ගසා ගන්න තමන්ට කීයක් හම් වෙනවද කියලා බලාගන්නේ වැඩ කරන්නේ නේ ඒ ඉස්සෙල්ලම තමන් හැදෙන්නත් ඕනේ තමන් හැදිලා අනිත් අය හදන්නත් ඕනේ ඒක නිසා මේ 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 සිස්ටම් එකෙත් ලොකු අවුලක් තියෙනවා ඉන්න කට්ටියකෙත් ලොකු අවුලක් තියෙනවා ඉන්න මිනිස්සු දැන් පොලිමත් තිබ්බොත් ඔය පොලිමේ පැනලා යන්නේ කොහොමද කියලා බලන් ඉන්නවනේ ගිහිල්ලා මේක කරගන්න කොහොමද ආ ඔහුගේ කාලේ අපි දැක්කනේ දැක්කනේ එතකොට දැන් රාජයේ සමහර ආයතන වලට ගියාම මේ මේ මං හිතන්නේ සල්ලි දීලා සමහරක් ඒවා කරගන්න පුළුවන් ඉතින් ඒක නිසා ඔය මේ දූෂණය වෙලා තියෙනවා හැම තැනක්ම එක තැනක් නෙවෙයි හැම තැනක්ම දූෂණය වෙලා තියෙනවා එතකොට ඒ දේශපාලකයන් දන්නවා මේ මුන් මොනා කිව්වත් උන්ට මේ දේවල් ටික දුන්නාම මුන් ෂේප් වෙනවා කියලා. ඒක තමයි මම අර කලින් කිව්වේ මිනිස්සු වෙනස් වෙ යුතුයි. කවදා හරි මේ රට හැදෙන්න නම් මිනිස්සු අපිට අසාධාරණයක් වුණා අපිට අසාධාරණයක් කළා ඇත්තටම අපිට කරපු දෙයක් නැහැ කියලා තේරුම් ගත්ත දවසට මේ රට වෙනස් වෙයි නැත්තම් මේක මෙහෙම තමයි. ඉතින් අය මේක අන්තිමට මහන්න හිතුණා අපේ ඉන්න මල්ලිලා ගොඩක් අය කැමති මේ ෆ්ලෑෂ් බෑක් වගේ වෙන්න. වගේ කියන්නේ නම නෙමෙයි. නමුත් ඒගොල්ලෝ හදාගෙන සංගීත කණ්ඩායම ඒ තැනට එන්න. ඉතින් එයාලා වෙනුවෙන් කියන්න තියෙන්නේ මොකද්ද? අලුත් මල්ලිලට ඔව් ඇත්තටම කියන්න තියෙන්නේ කැපවීම තමයි. තමන් ඉස්සෙල්ලම අඳුරගෙන තමට දක්ෂතාවය තියෙන්නේ මොකටද කියලා. ඒ දක්ෂතාවයත් එක්ක ලොකු කැපකිරීමක් කළොත් එයා එන එක කාටවත් වළක්වන්න බෑ. ඒක මේ ඉගෙන ගන්න දේවල් දැන් ගොඩක් තියෙනවා. අපි ආපු කාලේ වගේ නෙමෙයි. දැන් ලොකු තරඟයක් තියෙනවා. ඉතින් මේකට මූණ දෙන්න ඕනේ. එයා ඉන්නේ අම්පාරේද එහෙම නැත්නම් ගාල්ලේද කොළඹද කියන එක අදාළ නැහැ. හොඳ මහන්සියක් කියලා කැපකිරීමක් කළොත් එන්න පුළුවන් මොකද අපි එන්නේ මේ කඩුණේරිය කියන ගමෙන්. ඉතින් ඒක නිසා අපිට තිබ්බේ නෑ ওই ප්‍රශ්න. අපිට තිබ්බේ අරමුණ විතරයි. ඒක නිසා අරමුණ පෙරමුණ කරගත්තොත් මම හිතන්නේ කිසි කෙනෙකුට ජීවිතේ ජයග්‍රහණය කරන එක වළක්වන්න බෑ. මොකද අලුතෙන් චරිත බිහි වෙන්න ඕනේ. හැබැයි විනයක් විදියක් එක්ක කෙනෙක් ආවොත් ඔහුට මම හිතන්නේ මේකේ සාර්ථක වෙන එක මහා ලොකු දෙයක් නෙමෙයි. ඒක නිසා ඒක පවත්වාගෙන යන්නත් ඕනේ. ඔක්කොම දේවල් එක්ක මම කියන්නේ උත්සාහ කරන්න උනන්දු වෙන්න විනය කියන දේ තියාගන්න. එතකොට හොඳ තැනකට තමන්ට එන්න පුළුවන්. ඒක මම හිතන්නේ මං තදින් විශ්වාස කරන දෙයක්. මේකේ මේ ගොඩක් දක්ෂයි ඉන්නවා. ඒ දක්ෂය ගොඩක් අය මගින් අතාරිනවා. ආ මට මේක
ඕන්නේ නැහැ මම මෙහෙම කරන්නේ මට මේ තැනක් හම්බුන්නේ ඉතින් ඒ කියන්නේ කවුරුත් කිසිම දෙයක් බන්දේසිය තියලා ගෙනත් දෙන්නේ නැහැ තමන් උත්සාහවන්ත වෙන්න ඕනේ නේ ඔහ රත්නපුරේනේ ඒ රත්නපුරේ මැනික් කාරණා කට්ටිය සාලින්දන් වුණාට මැනික් කින්නේ නැහැ ඒගොල්ලෝ හාරනවා හාරනවා හොයා ගන්නවා ඒ වගේත් මේ වාසනාව කියන දේ මතු කර ගන්න ඕනේ දෙකෙක් වාසනාව කියන දේ හැදෙන්නේ තමන්ගේ කැපකිරීමත් එක්ක ඒ නිසා කොහේ හරි මහන්සි වෙච්ච කෙනෙකුට කවදා හරි තැනක් තියෙනවා මං විශ්වාස කරන එක මෙයා රත්නපුරේ ගිහම කියන්න ඕනේ මේ චමිල්කට මම අද මේ වැඩසටහන ලබා දෙන්නේ සහ මට ගොඩක් YouTube නාලිකාව වලින් කතා කරා මම ගොඩක් ඒවට යවෙන්නේ නැහැ මගේ වැඩත් එක්ක නමුත් විශේෂ හේතුවක් තියෙනවා මං හිතන්නේ රත්නපුර ප්‍රදේශයේ සහ අපේ ලංකාවෙම ඉලෙක්ට්‍රොනික අංශයේ අති දක්ෂ එක් මෙයා විශේෂයෙන්ම ඒ කියන්නේ මම මහු අඳුනගන්නේ ටික කාලයකට ඉහෙද මම ඔහුට දීපු කිසිම සංගීත භාණ්ඩයක් ඉලෙක්ට්‍රොනික භාණ්ඩයක් මේක හදන්න බෑ කියලා එව්වේ නෑ ඒ විශේෂයෙන්ම මේ දැන් අපි ඊටමත් ළඟින් ඇසුරු කරනවා ඔහුගේ දක්ෂතාවයේ ඊටමත් ප්‍රබලයි මං හිතන්නේ පිට රටක හිටියා නම් ඔහු මේට වඩා ලොකු තැනක ඉන්නවා නමුත් අපේ රට ඇතුලේ විශේෂයෙන් මේ සංගීත කණ්ඩායම් වල මේ ඉන්න ගොඩක් equipments ගොඩක් ඒවා මං හිතන්නේ චමිල්ක ගොඩ දාලා දෙනවා ගොඩක් අයගේ ඒවා ඉතින් ඒක නිසා මම සුබ පතනවා තව ඉදිරියටත් මේක ව්‍යාප්ත කරන්න ව්‍යාප්ත කරගෙන යන්න මොකද මේ ගොඩක් අයට මේ මේ හොඳ මිනිස්සු හරි මිනිස්සු නෑ මේ 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 ශේත්‍රේ ඉතින් ඒක නිසා ඔබටත් සුබ පතනවා අද දවසේ සතුටින් හම්බුණාට ඔයාගේ වැඩසටහනට සුබ පතනවා ජය වේවා කියලා එහෙනම් අපි යාළු සියලුම දෙනාටයි සැලියුට් එකක් දාමුනේ යන්න ජය වේවා